හයි, කොහොමද ඉතින් ඔයාලට වෙල්කම් කියලා ඔයාලා හැම කෙනෙක්වම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද සතියේ දවසක් බදාදා. අද සතියේ දවසක් වුණත් මම වෙනදා වගේ උදේම හැරුණේ නැහැ. මොකද අද හස්බන්ඩ් වෙනදටත් වඩා කලින් වැඩට ගියා. ඒ වගේම අද යාට ඔෆිස් එකෙන් කෑම හම්බෙනවා කියලා තිබ්බා. ඒ නිසා මම උදේම නැගිටලා උයන්න කරදර වුණේ නැහැ. ටිකක් දවල් වෙලා තමයි රැටත් එක්කම එකපාර අද උයාගත්තේ. මේ බලන්නකෝ මට අද හම්බුනේ මොනාද කියලා. මට අද හම්බුණා කොස් ටිකක්. හස්බන්ඩ්ලා අම්මා එනකොට තමයි අරගෙන ආවේ. කොස් කියන්නේ මගේ ෆේවරිට් මේකප්. කොස් ඕනම විදියකට හදලා කන්න මං හරිම ආසයි. ඉතින් දැන් මම මේ කොස් ටික උයන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ බබා කයල් හම්බෙන්න ඉන්න දවස්වල මං ගොඩක්ම කෑවේ කොස් තම්බලා. කොස් තම්බලා කෙලි හොදි පොල් සම්බෝලයි එක්ක මාරම රසයි. ඔයාලා මේ විදිහට කාලා නැත්නම් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. මේ කම්බිනේෂන් එක මාරම විදිහට ගැලපෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කාලා බලන්න. අපේ අම්මා තමයි හදලා දුන්නේ මට මේ දවස්වල. ඉතින් මං සමහර දවස්ට කොස් අරන් ගිහිල්ලා අම්මට කියලා හදාගෙන මේ විදිහට කාලා තියෙනවා. අද මම කොස් එක හදාගන්නේ කරවල හොදි. සාමාන්‍යයෙන් කියනවනේ කොස් හදවම කරවල හොදි තමයි නියමිටම ගැලපෙන්නේ කියලා. ඒ වුණාට මම නම් කරවල හොදි නෙමේ ආස. මං ආස තලපත් හරි කෙළවල්ලු හරි මාළු හොදිත් එක්ක කොස් කන්න. ඉතින් අද ඒ දෙක නැහැ. ඉතින් කරවල කියන්නේ හැබැයි අපේ හස්බන්ඩ්ගේ ඕල් ටයිම් ෆේවරිට් වගේ තමයි. ඉතින් ඒ නිසා අද මාළුත් නැති නිසා කරවල හැදුවා. මම මෙන්න මේ විදිහට කොස් වලින් ටිකක් වෙනම් භාජනයකට අයින් කරගන්නවා අපේ බබා කයල්ට දෙන්න. මේකට ලුණු දාන්න කලින් තමයි මම මෙහෙම අයින් කරගන්නේ. ඊට පස්සේ තමයි මම කොස් එකට ලුණු එකතු කරගන්නේ. දැන් ගොඩක් වෙලාවට මම උයන එළවලු වලට ලුණු එකතු කරන්නේ පස්සේ. මොකද ගොඩක් එළවලු වලින් මම බබාට අරන් තියනවා මේ වගේ. එයාටත් දැන් ටික ටික අපේ කෑම පුරුදු කරන්න ඕන නිසා. ඒ වගේම මේ මෙනු එකට අනිවාර්යයෙන්ම පොල් සම්බෝලෙකුත් එන්න ඕනේ කියලා මට හිතුන නිසා පොල් සම්බෝලෙකුත් හදාගත්තා. දැන් මම මේ අපේ බබාගේ කෑම එක තමයි ලෑස්ති කරගන්නේ. ඉතින් අද මං එයාට වටු බිත්තරයක් බැදලා අර කලින් අයින් කරගත්ත කොස් ටිකත් එක්ක ගොටුකොළ දාපු බත් තමයි දෙන්නේ. ඊට පස්සේ මම කැරමල් පොඩින් එකක් හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඇත්තම කිව්වොත් මේක මං තනියම හදන ෆස්ට් ටයිම්. මීට කලින් අම්මත් එක්ක හදලා තියෙනවා. ඒ වුණාට තනියම හදන්නේ පළවෙනි පාරට. රෙසිපි එක අහගත්තේ අම්මගෙන්ම තමයි. මුලින්ම සීනි මේස හැඳි 3කට වතුර මේස හැඳි 4ක් දාලා සීනි කැරමල් එක හදාගන්න ඕනේ. මේ කැරමල් පුඩින් එකේ මේන් ස්ටෙප් එක තමයි මේක. මොකද කැරමල් එක හරියට හැදුම් නැත්තම් කැරමල් එක කර වුණොත් එහෙම පුඩින් එකේ තිත්තරහක් එන්න පුළුවන්. ඉතින් මාත් ෆස්ට් ටයිම් නේ හදන්නේ. ඔයාලත් ෆස්ට් ටයිම් ට්‍රයි කරනවා නම් මේ විදියට ට්‍රයි කරන්න. මේක හරියටම හරියනවා. ලිපේ ගින්දර හොඳටම අඩු කරලා හරි පරිස්සමට තමයි මේක හදාගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම සීනි ටික ඉක්මනටම උණු වෙලා කර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සීනි ටික කැරමල් කරගන්න කලින් මේ කැරමල් එක හැදුනට පස්සේ දාන්න පුළුවන් පුඩින් එක ස්ටීම් කරගන්න පුළුවන් භාජනයක් හොයාගන්නත් ඕනේ. ඉතින් මම මේකට ගත්තේ ග්‍රෑම් 500 කේක් බේක් කරන්න පුළුවන් ට්‍රේ එකක්. ස්ටෙප් බයි ස්ටෙප් සීනිකේ පාට වෙනස් වෙන්නේ මේ විදිහට. එන්න 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 පැණි පාට එනවා. ඉතින් මේ වෙලාවේදී ලිපගාවෙන් කොහෙවත් යන්නේ නැතුව ලිපගාවටම වෙලා ඉන්න ඕනේ. පැණිපල පාට ආව ගමන්ම පෑන් එක ලිපෙන් උඩට අරගෙන ලිප ඔෆ් කරලා අර අපි ගත්ත ට්‍රේ එකට මේ ටික දාගන්න ඕනේ. මොකද මේක ඉක්මනටම ගල් වෙන්න බලනවා. ඒ නිසා තමයි ඉක්මනටම ට්‍රේ එකට දාගන්න ඕනේ. වීඩියෝ කර කර ෆෝන් එකේ ඇංගල් එක වෙනස් කරන්න ගිහිල්ලා මගේ නම් මේ කැරමල් එක මේ තැටියට දාගන්න එක ටිකක් චව් වුණා. බලන්නකෝ ඔයාලත් ඔයාලට හරියට දාගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ කර කර කරද්දී වෙන අකරතැබ්බ තමයි මේවා.
මං ගත්තේ පොඩි මිල්ක් මේඩ් ටින් එකක්. ඒ නිසා මම සාමාන්‍ය ප්‍රමාණය බිත්තර 3ක් වගේ තමයි ගත්තේ. ඔයාලා ලොකු ටින් එකක් ගන්නවා නම් බිත්තර 5ක් විතර දාගත්තාම ඇති. ඉතින් මේ බිත්තර වෙන වෙනම කඩලා ටිකක් ලොකු බෝල් එකකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක හොඳට ගෑරුප්පුවකින් චුට්ටක් වික්ස් කරලා මිල්ක් මේඩ් ටින් එක එකට එකතු කරගන්නවා. ඉතින් මේ අතරේදී මං රයිස් කුකර් භාජනයට භාගයක් වගේ වෙන්න වතුර එකක් පුරවලා ඒකත් රත් වෙන්න තියාගන්නවා. මොකද එතකොට අපි පුඩින් එක හදලා ඉවර වෙච්ච ගමන්ම ස්ටීම් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මිල්ක් මේඩ් ටින් එක අර අපි හොඳට වික්ස් කරගත්ත බිත්තර මිශ්‍රණයට එකතු කරාට පස්සේ මිල්ක් මේඩ් ටින් එකේ භාගයක් වගේ වෙන්න වතුර පුරවලා ටින් එක වටේට ගෑවිලා තියෙන මිල්ක් මේඩ් ටිකත් අරගෙන ඒකත් මේකටම එකතු කරගන්නවා. අන්තිමටම මේ පුඩින් මිශ්‍රණයට වැනිලා ටිකකුත් එකතු කරගන්නවා. වැනිලා තේ හැන්දක් වගේ මම අර වැනිලා කුප්පියේ මූඩියෙන් එකක් වගේ තමයි එකතු කරේ. මේක හදාගන්න හරිම ලේසි, කිසිම අමාරුවක් නැහැ. මේක අන්තිම ස්ටෙප් එක විදිහට පුඩින් මික්ස් එක පෙනීරකින් පෙරලා අර අපි කලින් හදාගත්ත කැරමල් භාජනයට දාගන්න තමයි තියෙන්නේ. මේක පෙනීරකින් පෙරන හේතුව තමයි අර අන්තිමට එකතු වෙලා තියෙන අර ගැහිච්ච නැති බිත්තර එහෙම තියෙනවා නම් ඒව අන්තිමට පෙනීර ඉතුරු වෙනවා. ඒ වගේම තමයි බිත්තරවල තියෙන චූටි සුදු පාට වගේ කොටසක් පිළිගඳ එන්නේ ඒකෙන් කියලා තමයි කියන්නේ. ඉතින් ඒවත් පෙනීර අන්තිමට ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් හරි පියනකින් හරි හොඳට කවර් කරගෙන ස්ටීම් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් පැයක් විතර මේක ස්ටීම් කරගන්න ඕනේ. මේ හරියට විනාඩි 45කට පස්සේ මම නිකමට ගිහිල්ලා බැලුවා තැඹිලා ඇතිද කියලා. ඇත්තටම මේ වෙලාවේ තැඹිලා තිබ්බේ නෑ. ඔයාලට පේනවා ඇති මේ ටූත් පික් එකේ කෑලි ඇලවිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම තව විනාඩි 15ක් මේක තියලා බැලුවා. මේ තව විනාඩි 15කට පස්සේ, ඒ කියන්නේ හරියටම මේක ස්ටීම් වෙන්න තියලා පැයකට පස්සේ. එතකොට නම් මේක හොඳට ස්ටීම් වෙලා තියෙනවා. ඉතින් මම ස්විච් එක ඔෆ් කරලා ස්ටීම් වෙන එක නවත්තලා එහෙමම කූල් වෙන්න තව විනාඩි 20ක් විතර මේ පුඩින් එක මේකෙම තියලා තිබ්බා. හරි, දැන් අපේ කැරමල් පුඩින් එක රෙඩි. ඒ වුණාට තාම මේ භාජනය ටිකක් රස්නේ. ඒ වුණාට අපි දැන් මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඒ නිසා වටේ චුට්ටක් බුරුල් කරලා පිගානකට තියලා මේක අනිත් පැත්ත හරව ගන්නවා. පේනවනේ මේක අර හොඳට කැරමල් එක මෙල්ට් වෙලා පැණි බේරෙනවා. දැන් ඉතින් අපේ පුඩින් එකේ හරිම රස එන්න නම් මේ කඩුම ගානේ පැය 3-4ක්වත් ෆ්‍රිජ් එකේ තියලා තමයි කන්න ඕනේ. ඉතින් මේක ෆ්‍රිජ් එකේ තියෙනකම් මම පොඩි වැඩක් කරගන්නවා. මම අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට කියන්න රස කොහොමද කියලා වීඩියෝ එක දිගටම බලන්න. හරි, පුඩින් එක කෝල් වෙනකම් අපේ ගෙවල් ළඟ ඉන්නවා බවෝ පූස කීප දෙනෙක්. දැන් ඉතින් මම එයාලට කැමලාස්ටි කරගන්න තමයි යන්නේ. හස්බන් ඊයරා වැඩිවර වෙලා එනකොට මාළු ගෙනත් තිබ්බා. ඉතින් මං ඒව සාමාන්‍යයෙන් ඒ වෙලෙම සුද්ධ කරලා ෆ්‍රිජ් එකට දානවා. ඉතින් ඒ දානකොට මාළු සුද්ධ කරනකොට අයින් වෙච්ච ඔළු එහෙම මං වෙනම තේලා තියෙනවා මේ විදිය දේවල් වලට ප්‍රයෝජනෙට ගන්න. සාමාන්‍යයෙන් මං නූඩ්ල්ස් පැස්තා එහෙම හදලා ඉතුරු වෙන චිකනුත් ඒ විදියට දාලා තියෙනවා මේ විදිය සත්තුන්ට කෑම හදලා දෙන්න. මම දැන් මගේ පහුගිය මාස 8-9ක වගේ ඉඳන් දිගටම මාසෙකට එකපාරක් හරි මොන හරි මේ විදිය දෙයක් කරලා තියෙනවා. ඉතින් මට ෆිසිකලි සමහර අවස්ථාවල බැරි වුණත් මම ඩොනේෂන් ප්‍රෝග්‍රෑම්ස් තියෙන උස්ම ෆවුන්ඩේෂන් වගේ අන්න ඒ විදිය ෆවුන්ඩේෂන් එකකට සල්ලි හරි මට පුළුවන් ගානක් ඩොනේට් කරලා හරි තියෙනවා. මම දැන් දිගටම මේක කරගෙන යන්න තමයි ට්‍රයි කරන්නේ හැම මාසයකට සැරයක්ම. ඉතින් ලොකු දෙයක් නැති වුණත් මේ වගේ පොඩි සතෙක්ට කෑම ටිකක් හදලා දෙන දෙයක් හරි මොකක්ම හරි කරන්න තමයි ට්‍රයි කරන්නේ. ඔන්න ඒ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා එනකොට අපේ පොඩින් එකත් ගානට කූල් වෙලා තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ හිල් හිල් හැදිලා මාරම ලස්සනට තියෙනවා පොඩින් එක පැණි පාටට. දැන් එහෙනම් බලමු අපේ කැරමල් පුඩින් එකේ රස කොහොමද කියලා.
මාරම රසයි. මේක පොඩි මේ මම උණුවෙන් කනකොට පොඩි තිත්තරහක් ආවා. මේ ඉතින් මම හිතුවා හරි තමයි වැඩි ඉවරයි තිත්ත ඇති කියලා. ඒ වුණාට නැහැ. කූල් වෙලා එද්දි හිම තිත්ත නැහැ. මාරම රසයි. ඔන්න දැන් එහෙනම් මම මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. අද ටිකක් දිග බ්ලොග් එකක්. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩක් තැන්ක් යූ. තවත් මේ වගේ අලුත් බ්ලොග් එකකින් අපි හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බයි.